ළමයිට ශ්‍රී ලංකාවේ නවන කර ක්‍රීඩා පිටියේ තර විතරක් තුනී කරනවා. හා මේක පරිසර පද්ධතියක් තමයි. මේ වෙනකොට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනවා ඒෂියන් චැම්පියන් වෙන්න කඩලා වෙනවා. එතකොට කඩලාන භූමිය අපිට මාදි තව හෙක්ටයක් දහ ගන්න. ඊට අමතරව අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් කතා කරද්දී ඔබතුමා දැන් මේ ප්‍රජාවගේ බලවත් මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගර අධිපතිතුමා එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා මේ විතරක් මේකේ කඩලාන හදන්න මුලින්ම කිව්වා. ඒකත් දෙනකෝ මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක. මේක ලෝකයේ අනෙක් රටවල්ෙක් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදි අපේ එක පැත්තකින් මන සම්රක්ෂණේ අනෙක් පැත්තේ මන ජීවි අනෙක් පැත්තේ වෙළඳ සම්රක්ෂණේ මේ කියන සේරම නීතිමැද ගියාම මිනිසුන්ට ජීවත් වෙන්න තරක් නැතු වෙනවා. එහෙම අපේ තියෙන්නේ ගම්පහ තමයි අඩුම වනගහනේ 101.6යි. ඒකේ වනජීවීකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18. ඒකෙත් හෙක්ටයාර 186යි අපිට තියෙන්නේ. ඒ හෙක්ටයාර 86 නුත් මේ වෙනකොට අන්න බෙදෙනවා ඉඩක් අච්චේ තියෙන්නේ. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නැහැ. ඔක්සිජන් හෝ දැන් මේ වෙනකොට බොයිලර්ස් තියෙනවා 52ක්. එක බොයිලර් එකකට දැන් එක දවසකට ටොන් 40ක් ගස් ටොන් 40කින් පිටවෙන කාබන් ඩයොක්සයිඩ් මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් අඳුලා මේ ගමන අපි යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඔය කාර්යය පැත්තට තියලා අනිත් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබතුමිය උදව් කරන්න ඕනේ. ඔව්. ඒක තමයි මෙතන